මේ රටේ යුක්තිගරුක නීතිගරුක මිනිස්සු 99%ක් අත් දෙකම ඔසවලා යුක්තිය මෙහෙයුම දිගටම කරගෙන ගිහින් තමන්ගේ ළමා පරපුර තරුණ පරපුර රැකගන්න කියන ඉල්ලීම අද මේ රටේ කරලා අවසානයි. ඒ නිසා අපි ඕවා දිහා බලන්නේවත් නැහැ. මම මෙතන වාඩි වෙලා ඉඳි අධිකරණමතුමා කතා කරලා ඇහුවා කවුද කෙනෙක් කියලා දිනවල යුක්තිය මෙහෙයුමෙන් මේ වෙදි මිනිස්සු 20ක් මරා දාලා කියලා පොලිසිය. ඉතින් මම කතා කළා ඒ කියපු කෙනාගෙන් ඔබතුමා ඉල්ල ගන්න ඒ මරා දාපු මිනිස්සුගේ ලැයිස්තුවයි උනේ කොහොද කියලායි. එතකොට මම මේකට උත්තරයක් දෙන්නම් ඇවිල්ලි වෙලා කිසිම මිනිහෙක්ව මරා දානවා නෙමෙයි මේ රටේ මැරෙන්න හිටපු මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම තමයි ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කරන්නේ. ඒවා නොදන්න ඒ වගේ වටිනාකමක් අවබෝධ කරගන්න බාරම් බුද්ධි ශක්තියක් නැති මිනිස්සු තමන්ගේ වාසියට මේ වාගේ බයිලා ගහද්දි මේ රටේ තරුණ පරපුර මේ රටේ සාධාරණ යුක්තිය නීතිය ගරු කරන මිනිස්සු ශ්‍රී ලංකා පොලිසියත් එක්ක අත්වල බඳ ගන්නකොට මේ රටේ අපරාධ බියත් පාතාලයක් කුඩු තුරන් කරලා ඕගොල්ලන්ට අහිමි වෙච්ච ඒ සුන්දර කාලය ඕගොල්ලගේ දරුවන්ට මේ රටේ මුක්ති විඳින්න පරිසරය අපි නිර්මාණය කරනවා. නමුත් අපේ ස්ථිර විශ්වාසයි අපි අවංකව අපේ හෘද සාක්ෂි එකඟව මේ රටේ යහපත් මිනිසුන්ගේ යහපත සඳහා කරන කාර්යයක් නිසා ස්ථිර වශයෙන්ම මේ සටනෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොලිසිය කියන කාරණාව මම ඉතාම පැහැදිලිව කියනවා.